ඔබේ නිරෝගීකම පවත්වාගෙන යන්න අපි යෝග අභ්‍යාස පිළිබඳව හැමදාමත් බදාදා නුගසවෙනදී කතා කරනවා. මේ ඒකට වෙලාව දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් යෝග අභ්‍යාස ආරම්භ කරනවා නම් නැත්නම් ඒ අභ්‍යාස ක්‍රමය පවත්වාගෙන යන කල්පනා කරනවා නම් සූර්ය නමස්කාරය කියන එක ඉතාමත් වැදගත් සහ ඒක අනිවාර්යම පුරුදු වෙන දෙයක්. අපි අද සූදානම් මීට පෙරත් අපි බදාදා නුගසවනේ සූර්ය නමස්කාරය ගැන කතා කළා. හැබැයි අපිට මංගල මහත්මය කියන විදිහට මේ විවිධ ප්‍රභේද විවිධ කාණ්ඩ ඉරියව ගොඩක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අදත් අපේ මැදිරියට ඇවිත් ඉන්නවා ප්‍රවීණ යෝග උපදේශක මංගල වර්ණකුල මහත්මයා. අයිබෝන්, මේ මුලින්ම සූර්ය නමස්කාරය කියන්නේ එක විදිහක් නෙවෙයි, ඒ කියන්නේ විවිධාකාරයෙන් සූර්ය නමස්කාරය කරන්න පුළුවන් දෝ කියන විදිහට. ඔව්, අද සූර්ය නමස්කාර යෝග දර්ශනය ගත්තොත් එහෙනම් සූර්ය නමස්කාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. කාණ්ඩ වශයෙන් 29ක් පමණ තියෙනවා කියලා යෝගය සඳහා වෙනවා. ඒ වගේ ක්‍රමවේද 284ක් පමණ තියෙනවා කියලා සඳහා වෙනවා. ඉතින් විවිධ සූර්යනස කාණ්ඩ සමහරව සරලයි, සමහරව සංකීර්ණයි. හැබැයි මේක පුරුදුනම් පස්සේ ඕන පුද්ගලයෙකුට ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍ය සූර්ය නමස්කාර කියලා අපි හඳුන්වන්නේ සූර්යට වන්දනාවක්. ඒකෙන් අදහස් කරන්නේ සබහා ධර්මයට ගරු කිරීම. තමගේ කායික ක්‍රියාකාරීත්වය ඇතිවීමේ කියාවක් ඇති වෙනවා, මානසික ක්‍රියාකාරකුත් ඇතිවීමේ කියාවක් ඇති වෙනවා. ඒ වගේ සබහා ධර්මයටත් ගරු කිරීම හැකියාවක් ඇති කරනවා. අපි හැමෝම සබහා ධර්මයේ නිර්මාණ සත්ත්ව විදිහට නේද? දැන් සූර්යය ගත්තත් එහෙම ජීවයේ පෙබේ තමයි සූර්යා. ඒකට ගරු කිරීමක් වශයෙන් එහෙම ගරු සබහා ධර්මයට ගරු කරනකොට සබහා ධර්මයට හානි කරන්නේ නැහැ. සබහා ධර්ම ආදරය කරනවා. ඒතර යෝගාත් ඉන්නේ සබහා ධර්මයත් එක්ක. එකල බොහෝලාට යෝග කළේ එලිමහනේ. ඒක තමයි දැන් ගුහස්තව ක්‍රියාත්මක කරන. අදටත් මේ කෝණාසර කියන දේවාල ඉදිරිපිට සම්ප්‍රදායිකව මේ සූර්ය නමස්කාර වන්දනාමාන කරනවා. ඔහුන් එහි බලාපොරොත්තු වෙන සබහදරට ගරු කිරීම, කායික මානසික ක්‍රියාකාරීත්වයට වැඩිදුණු වීම හැකියාවක්. ඒ නිසා ඒ වගේ ශරීරයේ නම්ශීලීභාවය, නියාම කුලත්වය වැඩිදුණු වීම හැකියාවක් ඇති කරනවා. ඉතින් මේ සූර්ය නමස්කාරය ආසන තියෙනවා බොහෝ ප්‍රමාණයක්. දැන් මේ අපි කරන සූර්ය නමස්කාරය ක්‍රමවේදින් තියෙනවා 8ක්, අවස්ථා තියෙනවා 16ක්. දෙපැත්තට මාරු කරනකොට 16ක් ඇති වෙනවා. මේකේ තියෙනවා වේග සීමා තියෙනවා 3ක්. සෙමින් කරන්නත් පුළුවන්, මධ්‍යස්ථ වේගෙන් කරන්න පුළුවන්, ඉතාමත් වේගෙන් කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය උදෑසන කම්මැලිකමක් අලසකමක් තියෙනවනම් ටිකක් මධ්‍යස්ථ වේගෙන් හෝ වේගෙන් කරන්න. එතකොට අර මනසේ හිමි දිවිම් ප්‍රවණතාවේ බොහෝ දුරට ඉවත් වීමේ හැකියාවක් ඇති වෙනවා. ශරීරය හොඳින් උණුසුම් වීමේ හැකියාවක් ඇති වෙනවා. ශරීරය හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇති කරනවා. හරි, අපි එහෙනම් සූර්ය නමස්කාරය පිළිබඳව කතා කරමු. බලමු කොහොමද මේ දේ කරන්න කියලා. අපි මංගල මහත්ම කොහොමද ආරම්භ ක්‍රියාව වෙනදලා පැහැදිලි කරමු මේකට සූදානම් වෙන විදිය. අයි මුලින්ම ආරම්භ අපි මා වෙන්දර කියන වගේම පෙර සූදානමක් ඇති කරගන්න යෝග අභ්‍යාස කරනකොට මේ හිස් උදරෙන් තමයි සූර්ය නමස්කාරය යෝග අභ්‍යාස ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම මේ වතුර උනත් වෙනත් අභ්‍යාස වගේ බොන්න බෑ. මේ අභ්‍යාස මොකද තෙරපි, මිරිකේ, මැඹිරේ නැවීම කියන අවස්ථාවලට ශරීර භාජන නිසා සාමාන්‍ය ආකාරයට වතුර ප්‍රමාණය ඉවට ප්‍රශ්නයක් නැහැ. පෙර සුදනක් ඇති කරන්න නමන ක්‍රියා කියලා ක්‍රියාකාරකම් කීපයක්, බ්‍රීතින් අභ්‍යාස ඒවා හොඳින් ප්‍රගුණ කරන්න උත්සාහ කරේ. ඊට පස්සේ මේ කියන සූර්ය නමස්කාර අවතීර්ණ වෙන්න උත්සාහ කරමු. හොඳයි, ජොන් පාදක ඉදිරියට යොමු කරන්න. අත් දෙක ඇඟ දෙක තියාගෙන පාද දෙකට පාද දාන්න, හොඳට පාද දාන්න. පාද දෙකට පාද දාන්න. පාදක වම් පා නවල ළඟට ගන්න, පොඩ්ඩක් නමන ක්‍රියා පොඩ්ඩක් කරමු. දිගාරින්න නැවත ගන්න පාදෙකම. හරි, පාදෙක නවන්න. නවල අත් දෙකට බර දීලා නැගිටින්. යටිපතුල පොළොවට තද කරලා හොඳින් හිට ගන්න. මම එතනට මුලින් දම්ම විස්තර කරන්න. දැන් අත් දෙක ගේන නමස්කාරට ජෝන්. උස්ම සමග අදස බලමින් හොඳට යන්න පිටිපසට. හොඳට යන්න. දනිස් නවන්නේ නැතුව පිට කරමින් ඉදිරියට අල්ල පොළවට මූණ ගාවන්න. අපාසන වල්ලු කර දෙකින් අල්ලලා ගාවන්න. දනිස් නවන්න කොමක් කමෙන් ටිකෙන් ටික හොඳට උතර කොඳුඩට පෙළ හොඳින් ප්‍රාණවත් වෙන මස්තික සෛල හොඳින් ක්‍රියාකාර වීම කියාවක් ඇති කරනවා. පාදක නවල අත් දෙක පොළොවට තියන්න ජෝන්. පාදක නවන්න හොඳින් උස්මක් කරන් ගැම්මක් කරන් පයින් පිටිපසට ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන්න. ආරුක්කුවක් මෙන් දැන් වම්පා ඉහළට ඔසවන්න. වම්පා හොඳට ඔසවල ඉස ඇතුළට අදින්න. අත් දෙක සමානව අදින්න. හොඳට දනිස් දිග ඇරලා හොඳට දිග ආරින්. දැන් දකුණු පා නවල පොළොවට තියන්න. වම්පා ඔසෝගෙන පපුව නිකට පොළොවට ගාවන්. පපුව නිකට පොළොවට ගාවන්. ගාවන්. දැන් කලබලයක් නැහැ. අත් දෙකට බර දීලා දකුණු පා පාඟිල්ලට බර දීලා නැවත ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන්න. අර පා ඔසෝගෙන වම්පා ඔසෝගෙන ඊවන වම්පා ඔසෝගෙන වම්පා නවල මූණ මත ගාවන්. වම්පා නවල මූණ මත ගාවන්. වම්පා පොළොට තියන්න. ආරුක්කුවක් මෙන් පොළොට තියන්න. යටිපතුල පොළොට තද කරන්න. දකුණු පා හොඳට ඉහළට ඔසවන්න. දකුණු පා හොඳට ඔසවන්න. හිස ඇතුළට ආදින්න.
දැන් වම්පා නවල පොළොට තියන වම්පා දනිස් දකුණු පා ඔසෝගෙන පපුණිකට ගාවන්. හොඳට ගාවන්. නැවත අද්දෙකට බර දීලා වම්පාදට බර දීලා ඔසවා නාරුක්කුවක් මේ. දකුණු පා නවල මූණ මත ගාවන්. එමින් ගාවන්. මින්ගා හොඳට ගෙනියන්න අදින් උත්සාහ කරන මූණ දෙසට ඒපා නවල පොළොට තියන්න. යටිපතුල් පොළොට තද කරන්න නෑ. හිස ඇතුළට අදින් නාරුක්කුවක් මේන්. දැන් පා දෙක නවල ඒ මත වාඩි වෙන්න. පාදක නවල පාගලි දිගෑල සසංක ඉරියව්වට සසංක ආසනයට දැන් අද්දෙක ඔහොම තියාගනේ ඉදිරිට ඇදින්න පපුණිකට පොළොට ගෑවිනු ගන්න ආකාර ඉදිරිට ඇදින පපුවගල නවන්න නවන්න පපුවගල නවන්න දනිස් කල උදරේ තියාග ඉහලින් තියාගනේ නවන්න හොඳට නවන්න නැවත ආරුක්කුවක් මෙන් ඉහලට සොවන්න ආරුක්කුවක් මෙන් හිස ඇතුළට ආදින්න හොඳට ඇතුළට ආදින්න පොළොට ගෑවිනු ගන්න ආකාර හොඳට ඇතුළට ආදින්න පාදක නවන්න දනිස් දෙක නවල හොඳ උස්මක් කර පිටකරමින් පයින් අත් දෙක ළඟට පා හොඳට දිගෑල්ල අත් දෙක ඇඟ දෙපැත්තෙන් ඉහළට ඔස්සවන්න ඇඟ දෙපැත්තෙන් ඉහළට ඔස්සවන්න නමස්කාරට යන්නේ එන නමස්කාර ඒ සම්පූර්ණ ආකාරය කීරියව් අපිට මේ ටිකක් ඉක්මනින් මේකම නැවත වතාවක් කරන්න පුළුවන් පොඩ්ඩක් මොකද මේ ටිකක් සංකීර්ණ වගේ නේ මේක ටිකක් බැලු බැල්මට එහෙම දැන් බාහිරින් දැන් බැලුවොත් එහෙම පේන සංකීර්ණ වගේ නේද මේක හරියට කරන්න පුරුදුනොත් එහෙම ගැටලුවක් අපහසුාවක් නැහැ අපිට එකපාරක් ඉක්මනින් කරලා පෙන්නමු දැන් උස්ම සමගෙන ජෝන් නමස්කාරයට උස්ම රඳෝගෙන දෙයක් ලං කරගෙන යන්න පිටිපස්සට හොඳට දනිෂ් නවන්න නැතුව හැකි පමණ පිටකිරිමින් ඉන්න ඉදිරියට අල් පොළවට මූණ දනිෂ් මත ගාවන්න අපහසුනම් වල්ලු කරෙන් අල්ලලා ගාවන්න පාදක නවන්න අල්ල පොළොට තියාගෙන හොඳ උස්ම ගන්න පිටකිරිමින් පයින්න යඩපතුල් පොළොට තද කළ ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන්න විලුඹ ගාවන්න හිස ඇතුළට අදින්න අද්දක සමග පොළොට ගෑවිනු ගැන ආකාරයට ඕම ඉඳගෙන වම්පා ඉහළට ඔසවන්න වම්පා හොඳට ඔසවන්න හොඳට ඔසවන්න වම්පා ඔහොම ඔසෝගෙන දකුණු පා නවල පොළොට තියන්න පපුව නිකට පොළොට ගාවන්න පපුව නිකට කලබලයක් නැහැ අද්දකට බර දීලා දකුණු පා පාගිලට බර දීලා ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන වම්පා ඔසෝගෙන වම්පා නවල මූණ මත ගාවන් හොඳට අදින්න හොඳට අදින්න ඒපා පොළොට තියන්න ආරුක්කුවක් මෙන් ශරීර නැවත ගේන් දකුණු පා හොඳට ඔසවන්න දකුණු පා හොඳට ඔසවන්න අදින් හොඳට වම්පා නවල පොළොට තියන්න දකුණු පා ඔසෝගෙන වම්පා නවල පොළොට තියන්න පපුණිකට ගාවන් හොඳට ගාවන් ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන්න දකුණු පා ඉහළට ඔසෝගෙන හිස ඇතුළට ආදින්න දකුණු පා නවල මූණ මත ගාවන්න දකුණු පා නවල මූණ මත හොඳට ගාවන් ගාවන් ඒපා පොළොට තියන්න ආරුක්කුවක් මෙන් හිස ඇතුළට ආදින්න අත් දෙකත් සමග පොළොට ගෑවිනු ගැන ආකාරයට හොඳිස්ම ගන්න පාදක නවන්නේ පාඟිලි දිගෑල් ඒ මත වාඩි වෙන්න පාදපතුල් මත වාඩි වෙන්න අල්ල පොළොවට අත් දෙක හොඳට දිගාරි හොඳිස්ම ගන්න පිටකරමින් ඉදිරියට ඇද්දෙන්න පපුණිකට පොළොවට ගෑවිනු ගැන ආකාරයට පපුව ගෙල නවන්නේ දනිස් කල උදරින් තියාගෙන හොඳට නවන්නේ ආරුක්කුවක් මෙන් ඉහළට සැතුළට ආදින්න උස පිටකරමින් උදරය ඇතුළට ආකුලුවන් ආදින් ආදින් පාදක නවන්න හොඳුස්ම ගන්න පිටකරමින් පයින් අත් දෙක ළඟට උස්ම සමග අත් දෙපැත්තෙන් ඇඟ ඉහළට ඔසවන්න අත් දෙක ඇඟ දෙපැත්තේ නමස්කාරයට යන්න පිටිපස්සට එන්න නමස්කාරය හරි මං හිතන්නේ දැන් නම් පැහැදිලි දෙවෙනි පාර කරද්දී අර සමහර සංකීර්ණතා පැහැදිලි කරගන්න පුළුවන් කමක් හම්ුණා. ඇත්තටම මංගල මහත්මයා දැන් කියලා අපේ ශරීරයේ කොයි වගේ අවයව වලට ග්‍රන්ථි වලට මේක බලපෑමක් වෙනවද? මේ සූර්ය නමස්කාර මුළු ශරීර පද්ධතියම ක්‍රියාත්මක වීම හැකියාවක් ඇති වෙනවා. දැන් මේ ආකාරයෙන් කරන නමස්කාර ආකාරය අත් දෙක ඉහට උසවනකොට පප්පුදී සොඳින් ප්‍රසාර වීම හැකියාවක් ඇති වෙනවා. යනකොට යන්න ඕන දනිස් නවන්නේ නැතුව යට උදර ප්‍රදේශ හොඳින් ප්‍රාණවත් වීම හැකියාවක් ඇති වෙනවා. ඊට පස්සේ උස්ම පිට කරමින් අත් දෙක පොළොට ගාවනකොට පොළොට ගාවන කොඳු වැට පෙළ හොඳින් ප්‍රාණවත් වීම හැකියාවක් ඇති වෙනවා. ඒ වගේම මේ මස් එක සෛලවලට හොඳින් රුධිරේ පොම්ප වීම හැකියාවක් ඇති වෙනවා. මේ ඉරියව් අපි අනිකුත් අභ්‍යාස වලදී ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊට පස්සේ මේ දුවන ඉරියව්වේ යම් කිසි ක්‍රියාශීලී භාවයක් පයින්කොට ක්‍රියාශීලී භාවයක් බලාපොරොත්තු වෙනවා මේ පාදනාවල යම්සි ගැම්මක් ගන්න ඕනේ. ඊට ආරුක්කුවක් මං ඉහළට සෙවෙනකොට මේ කොඳු වැට පෙළ නැවත මස් එක සෛල උරපා තුරිස්සන්දි මේවෙන් තියෙන අනවශ්‍ය මේදී හොඳින් දහණී කිරීම හැකියාවක් ඇති වෙනවා. ගොඩක් කාන්තාවට ගොඩක් හිතකර ඉරියව්වක්. ඒ වගේ උදරගත ඉන්ද්‍රිය හොඳින් ප්‍රාණවත් වෙනවා. වම්පා ඉහළට ඔසවනකොට මේ තිකස්ති අනුතිකස්ති කන්දස්ථාන කියන ස්ථාන මේව හොඳින් ප්‍රාණවත් වීම හැකියාවක් ඇති වෙනවා. මේවල් තියෙන පීඩතාවෙන් අවම වීම හැකියාවක් ඇති ඉවත් වෙනවා.
පපෝනිකට පොලොට ගාවනකොට යාකට ගානකට මේ කොඳුවට පෙළ තියෙන බොහෝ පුරු ප්‍රාණවත්වීම කියාවක් එතන ගිවකසුරුක කොඳුවට පෙළ මැද ඒ හොඳින් ප්‍රාණවත්වීම කියාවක් ඇති වෙනවා. ආරුක්කක් මෙන් ඉහලට උස්සවල පා ගාවල පෙන්හන්නේ පා හොඳ නවල ගාවන්න මූණ මත මේ යට උදර ප්‍රදේශ හොඳින් ප්‍රසාර වීම සංකෝචන වීම කියාවක් එතන දිගහැරෙනකොට ප්‍රසාර වීම කියාවක් එතන ඉවේ තියෙන බොහෝ අපහසුතාව සමනෙවීම කියාවක් ඇති වෙනවා. ඉතින් පා දෙක නවල නැවතෙන්න මැදට පයින්න ඇල්ල නැවතෙන්න දෙයාකාරයට උස්මස් සමග ඉහලට උසෝල යන්න පිටිපසට දෙයාකාට ලොකු ක්‍රියාකාරීත්ව සූර්ය නමස්කාරය බලපෑම් වෙන්න පුළුවන්. ශරීරයේම ක්‍රියාත්මක කරන්න මේ සූර්ය නමස්කාරයට පුළුවන්කම තිබෙනවා. මේ කියාවක් ඇති වෙනවා. හරි. ඊටමත් වැඩගත් මම හිතන්නේ බොහෝ දිනක් විමසලා තිබුණා දැන් මේක එක එක ඉරියව් එකතු වෙලා තිබුණා. හැබැයි දැන් මෙතන අද ඔබට කියලා දුන්න ටිකක් වෙනස් විදිහේ සූර්ය නමස්කාරයක් මුළු ශරීරයටම බලපාන ආකාරයෙන් ඔබට මේක උදෑසනකදී නේද? ඔව් වඩාත්ම අපි කියන්නේ මේක සූර්ය නමස්කාර උදෑසන තමයි කරන්න සූර්යා කියනකොට සූර්ය නැගගෙන එනකොට ඒ දෙස බලාගෙන තමයි මේකේ සම්ප්‍රදායික ක්‍රියාත්මක අද වෙනකොට නම් තමන්න තියෙන කාල වේලා උදේ හෝ පුළුවන් නම් දැන් උදෑසන කරමින් බලාපොරොත්තු වෙනවා අපිට උස්ම ගන්න. ඒ කියන්නේ බ්‍රීතින් අභ්‍යාස ගොඩක් හදයි. ඒ අවස්ථාවේදී උදෑසන ගන්න උස්ම ඉතාම පිරිසුදුයි. ජීවාගම ජීගුණය ඉහළයි. අපි කරන්නේ වැඩියෙන්ම උදෑසන කරන්න පුළුවන් හොඳයි. හොඳයි. අපි දුරකතනංකේ මතක් කරමු මංගල මහත්මයා මේ ගැන පැහැදිලි කිරීමක් කරගන්න ඕන අපේ හිතවතුන්ට. 0.72 0.72 0.584 ස්තුතියි ප්‍රවීණ යෝග උපදේශක මංගල වර්ණකුල මහත්මයා වගේම ජෝන් අපට පැහැදිලි කළා.